දරුවන්ගේ ශාරීරික මානසික සමාජීය යෝග්‍යතාවය එහෙම නැත්නම් ෆිට්නස් මේ ජීවිතේ ජයග්‍රහණය කරන්නත් විභාග ජයග්‍රහණය කරන්නත් වගේම සමහර වෙලාවට කණ්ඩායම් හැංගීමෙන් සාමූහිකව ඉන්නත් මේ දේවල් වැදගත්. ඉතින් ඒකට තමයි ක්‍රීඩාව සහ සෙල්ලම් කිරීම කියලා දෙයක් තියෙන්නේ. දකුණු ආසියාවේ අපේ රටවල අම්මා එහෙම නැත්නම් තාත්තා එහෙම නැත්නම් පවුලේ අය මේක ටිකක් පටලවගෙන ඉන්නවා. සෙල්ලම් කරන කාලෙට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. ක්‍රීඩා කරන කාලෙට ක්‍රීඩාව කරන්න දෙන්න ඕනේ. දැන් වෙන රටවල දියුණු රටවල යුරෝපේ රටවල සහ එංගලන්තයත් සමහර ඕස්ට්‍රේලියාවත් මේ වගේ රටවල් වල දරුවන්ට පොඩි කාලේ සෙල්ලම් කරන්න ප්ලේ කියන අවස්ථාව තමයි ලබා දෙන්නේ අවුරුදු 10 11 12 13 විතර වෙනකම්. ඒ කාලේදී තමන්ම එකතු වෙලා කණ්ඩායමක් හදාගෙන තමන්ම නීති රීති රාමුවකට කොටු වෙලා ඒකේ තීන්දුව తీරන අරගෙන තමයි සෙල්ලම් කිරීම කරන්නේ. අපි පොඩි කාලේ කරපු සෙල්ලම් වගේ තමයි යාළුවොත් එක්ක ගෙදර ඉන්න අයත් එක්ක සෙල්ලම් කරා වගේ. එහෙම නැත්නම් අලුත් අවුරුද්ද කාලේ සෙල්ලම් කරනකොට මේ අපිම තමයි නීති රීති ටිකක් හදාගන්නේ. ඒකේ වාසියක් තියෙනවා පෞරුෂත්වයේ කියන දෙයකටත් නායකත්ව පුහුණුවත් ඉබේම හැදෙනවා දරුවට. ක්‍රීඩා කරනකොට හැබැයි වෙනම නීති රීති රාමුවක් තියෙනවා. ක්‍රීඩා පත පොත තියෙනවා. ඒකේ හැටියට තමයි දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් විනිසුරුවරෙක් අම්පයර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම බවුන්ඩරි ලයින් එකක් තියෙනවා. පන්දු වාරයකට යවන්න ඕනේ පන්දු ප්‍රමාණයක් තියෙනවා. ඒවා මේ නීති රීති යටතේ. ඒ මේ පොඩි කාලේ දරුවන්ගේ මනසට දෙන්න නරකයි. අවාසනාවට අපේ රටේ දෙමව්පියන් මේ පොඩි කාලේම ස්පෝර්ට්ස් ඇකඩමි දානවා, ඉස්කෝලේ ටීම් වලට හිර කරනවා. ඒතකොට දරුවන්ගේ රසවින්දන හැකියාවන්, ආසාවන්, කණ්ඩායමත් එක්ක සතුටෙන් ඉන්න ඕන දේවල් ගැන එහෙම අවබෝධයක් නැහැ. කන්න බොන්නවත් වෙලාවක් නැහැ. එහෙනම් දෙමව්පියන් දැනගන්න ඕනේ ප්ලේ සෙල්ලම් කිරීමේ අවස්ථාව දරුවන්ට ලබා දෙන්න මුල් අවදියේදී අවුරුදු 10 11 12 වෙනකම්. ඊට පස්සේ තමයි හොඳ පුහුණුකරුවෙක් යටතේ ස්පෝර්ට්ස් කියන දේවල් වලට දෙන්නේ. එහෙනම් පොඩි කාලේ හරි දේ කරන්න දරුවට ඉගැන්වීම මගින් පෞරුෂත්වයේ කියන දේ පොඩි කාලේ සිටන් ලැබුණ. නැත්තම් වෙන්නේ වැඩිහිටියෙක් වුණාම තීන්දුව తీරන ගන්න දන්නේ නැහැ, එකමුතු වෙන්න දන්නේ නැහැ, පවුලේ ප්‍රශ්න පවා මානසික ගැටලු පවා ඇති වෙන්න පුළුවන් මේ දරුවන්ට. විභාග ජයග්‍රහණය කියන එක පමා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොළයේ තියෙන ශක්තිය අඩු වෙන්න පුළුවන් මේ වැරදි තීන්දුව తీන හිඳ. හරි කාලෙදි ක්ලේ සෙල්ලම් කිරීමත් ක්‍රීඩාව ස්පෝර්ට්ස් කියන එක නිවැරදි කාලයට යොමු කිරීමත් ඉතාමත් වැදගත්. හැම දරුවෙක්ගේම ශක්තිමත් භාවය වෙනුවෙන් විශේෂයෙන්ම ක්‍රීඩාවේ තෝරා ගන්නකොට අවුරුදු 14 න් පස්සේ තමන් කැමති දේවල් වලට, දෙමව්පියන් කැමති දේවල් වලට නෙමෙයි, දරුවා කැමති දේවල් වලට වයස වැඩි වෙනකොට එයා දන්නවා එයා මොනවාද කැමති වෙන්නේ කියලා. මොකද පොඩි කාලේ තීන්දුව తీරන ගන්නේ ආසාවට, තව යාළුවෙක් කරනවාට, එහෙම නැත්නම් දෙමව්පියන් ආස ක්‍රීඩාවට තමයි මේ දරුවන් යොමු කරන්නේ. ඒකත් ජයග්‍රහණය කරන්න, ඇගි දිනා ගන්න, සහතිකපත් දිනා ගන්න වගේ දේවල් තමයි මේ අවුරුදු 7න් 15, 9න් 15, 11න් 15. දැන් අපි වෘත්තිභාවයෙන් ක්‍රීඩා කරන්න ගත්ත කාලෙදි කවුරුත් මේ අපි අවුරුදු 6 7 දී ක්‍රීඩා කරපු දේවල් ගැන හොයලා බැලුවේ නැහැ. රස්සාවට යනකොටවත් මේ වල තියෙන සහතිකපත්වල වටිනාකම ඇත්තෙම නැහැ. හින්දා දෙමෝපියන් දැනගන්න ඕනේ පොඩි කාලේදී දරුවාගේ මනස ශක්තිමත් කරන්න අවශ්‍ය වන්නේ සෙල්ලම් කිරීම, එහෙම නැත්නම් ප්ලේ, එහෙම නැත්නම් ආසාවෙන් සුහදතාවයත් සමග කරන සෙල්ලම් කිරීම. ඊට පස්සේ තමයි ස්පෝර්ට්ස් කියන දේවල්ට යොමු කරන්න ඕනේ. මේ දේ පටලවාගත්ත බොහෝ අය වැඩිහිටිය වුණාම අපි ළඟට එනවා. විශේෂයෙන්ම තීන්දුව తీරන ගන්න බැරුව ඔවුන් දන්නේ නැහැ කොහොමද තමන්ගේ පවුලේ තීන්දුව తీරන ගන්නේ, ඔවුන් දන්නේ නැහැ පවුලේ ඇත්ත කොහොමද හැසිරෙන්නේ, ඔවුන් දන්නේ නැහැ කණ්ඩායම් හැංගීම, වැඩ කරන ස්ථානයකට ගියම ඔවුන් දන්නේ නැහැ කොහොමද අවනත වෙලා කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්නේ. මේවා මානසික ප්‍රශ්න විතරක් නෙමෙයි පස්සේ ශාරීරික ගැටලු බව පත් වෙනවා. ඒ කියන්නේ ෆිට්නස් කියන දේ, යෝග්‍යතාවය කියන එක ඉතාමත් අඩු මට්ටමට මේ දරුවන්ගේ පත් වෙන්න පුළුවන්. ඒක ඉදිරියට යන්න තියෙන ශක්තිය, එහෙම නැත්නම් උනන්දුව, අභිප්‍රේරණ වගේ දේවල් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩි කාලයේදී ගන්න තීන්දු తీරන දෙමව්පියන්ගේ වගකීමෙන් ගන්න හින්දා දරුවන්ට පොඩි කාලයේදී හරි දේ හරි වෙලාවට ඉගැන්වීම ඉතාමත් වැදගත්. ඒක වරද්ද ගන්න එපා, වරද්දගෙන ලෙඩ හදා ගන්න එපා.